අද කතා කරන්නේ ඩ්‍රයිවිං ලයිසන් ගැන. මේ දෙකේ වෙනස, මේ තියෙන චිප් එක තියෙන්නේ මොකටද, ඒක පිටවස්සේ මහා වංචාවක් තියෙනවද, ඒ ඔක්කොම දැනගන්න එන්න මගේ කාමරේට. මේ තියෙන්නේ මගේ රේදුරු බලපත්‍රේ. මේ තියෙන්නේ මගේ මිත්‍රයේ රේදුරු බලපත්‍රේ. මේක අරගත්තේ මම 1994. ඒ කාලේ ලබා දෙන රේදුරු බලපත්‍රයත් මේ බලපත්‍රය ටිකක් අලුත් තමයි. අලුත් එකට වඩා මේකේ තියෙන වෙනස තමයි මෙන්න මේ චිප් එක. ඇයි මේ චිප් එක ඕන වෙලා තියෙන්නේ? දැන් බලන්න, අපි යනවා ඈත පළාතට, යාපනය ගියා කියමු. යාපනයේදී පොලිසියෙන් අල්ලනවා හයි ස්පීඩ් ගියා කියලා. එතකොට අපිට අපේ ලයිසන් එක තියාගෙන අපිට දෙනවා රිසිට් එකක්. දඩය අපි කියමු දැන් 25000යි කියදුනේ. දඩේ 25000යි. මේක තැපල් කන්තෝරුවකට ගෙවලා රිසිට් එක පොලිසියට ඉදිරිපත් කරාම පොලිසියෙන් ලයිසන් එක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය හයි ස්පීඩ් යන්න පුළුවන් ඉන්නේ පාරේ වාහන නැති වෙලාවටනේ. ඔය කියන්නේ ඕක වෙන්න ඕනි මහා රෑ. එහෙම නැත්නම් නිවාඩු දවසක. තැපල් කන්තෝරු වහලා. දැන් මොකද්ද මට කරන්න වෙන්නේ? මේ වැඩ කරන දිනයක තැපල් කන්තරුට මේක ගෙවලා රිසිට් එක අරගෙන ආයෙත් කිලෝමීටර් 200ක් මග ගෙවාගෙන යාපනයට යන්න වෙනවා තමන්ගේ රිදුරු බලපත්‍රය නිදාස් කරගන්න. ඒ වගේම කෙනෙක්ව අල්ලගත්තම ඒ පුද්ගලයා පිළිබඳ තොරතුරු, මෙයාගේ රිදුරු බලපත්‍රය අවලංගුද, මෙයා මීට කලින් වැරදි කරපු කෙනෙක්ද, මෙයාගේ අතීත වார்த்தාවන් කොහොමද කියලා පොලිසියට දැනගන්න වර්තමාන රිදුරු බලපත්‍රයේ කිසිම ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා තමයි 2009 වසරේ ඉඳන් මේ අලුත් රිදුරු බලපත්‍රය, මේකට අපි කියවා ස්මාර්ට් ඩ්‍රයිවිං ලයිසන් එකක් කියලා. එහෙම නැත්නම් සූරු රිදුරු බලපත්‍රයක් හඳුන්වා දුන්නේ. නමට සූරු වුණාට තාම මේක ඇත්තටම සූරු වෙලා නැහැ. මේ බලපත්‍රයේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ චිප් එක. මේ චිප් එක හරහා අපි බලාපොරොත්තු වෙන කාරණා දෙකක්. එකක් අන්තර්ජාල සම්බන්ධතාව ඔස්සේ cloud එක, අහසේ තියෙන දත්ත ගබඩාවක් නැත්නම් database එකට ප්‍රවේශය නැත්නම් access එක හදාගන්න. එතකොට මේකෙන් යවනවා ඒ තරංගයේ අහසේ හඳුනගන්නවා database එක සම්බන්ධව හදන රියදුරු බලපත්‍රය කවුද? ඒකේ අයිතිකාරයා කවුද? මේ හැම එකටම තියෙනවා රියදුරු බලපත්‍ර අංකයක්. ඒක මේ පරිගණක භාෂාවේදී එක PIN එකක් නැත්නම් personal identification number, පෞද්ගලිකව ඒ පුද්ගලයා හඳුනා ගැනීමේ අංකය බවට පත් වෙනවා. එතකොට ඒ database එකේ නැත්නම් දත්ත බැංකුවේ මේ රියදුරාගෙන සියලුම තොරතුරු රඳවා තියන්න පුළුවන්. මොනවද? නම, ගම, දුරකථන අංකය, ලිපිනය වගේ දේවල් වලට අමතරව මෙයා මීට කලින් හදිසි අන්තුරු මොනවද කරන් තියෙන්නේ? කීයක් දඩ කාලා තියෙනවද? මොන මොන වැරදි වලටද වරදකරු වෙලා තියෙන්නේ? මුලින්ම ලබා දෙන ලකුණු 100 මේන ලකුණු කීයක් කපාගෙන තියෙනවද? ඒ වගේම හදිසි අනතුරක් වෙනවා. රියදුරාට 100 නැහැ. එයා තනියෙන් වාහනේ ඉඳලා තියෙන්නේ. හැබැයි ඔහුගේ සූරු රියදුරු බලපත්‍රයෙන් අපිට පුළුවන් වෙනවා එයාගේ ලේ වර්ගය මොකක්ද, එයාගේ හදිසියකදී දැනුම් දිය යුතු පුද්ගලයා කවුද, එයාගේ දුරකථන අංකය මොකක්ද, මේ සියල්ලම දැනගෙන ඒ වගේ මෙයාට තියෙනවා නම් මොනවා හරි විස වෙන දේවල්, අහවල් බෙහෙත විස වෙනවා, එහෙම නැත්නම් අහවල් ලෝහ වර්ගයේ විස වෙනවා, අහවල් සුවඳ විස වෙනවා යනාදී වශයෙන් මෙයාට ඇලර්ජිස් තියෙනවා නම් ඒ තොරතුරු සියලු තොරතුරු මේකේ ගබඩා කරලා තියෙන්න පුළුවන්. ඒක නිසා එක පැත්තකින් පොලිසියට ප්‍රයෝජනවත් වෙනවා. හදිසි අසනීප වීමකදී, හදිසි අනතුරකදී රෝහල් බලධාරීන්ට, වෛද්‍යවරුන්ටත් මේක ප්‍රයෝජනවත් වෙනවා. ඒතර මේ සම්බන්ධය හදාගන්න ඕනේ චිප් එක දැන් දාලා තියෙන. මේක දාලා තියෙන්නේ 2009 ඉඳන්. අපි ඉන්නේ 2020 අවුරුදු 11. හැබැයි මේ කියන කිසිම දෙයක් කරන්න බෑ නේද? තාමත් යාපනයේදී රියදුරු බලපත්‍රය පොලිසියෙන් අල්ලගත්තොත් අපි ඒක නිදාස් කරගන්න තවතාවක් යාපනය යන්න ඕනි නේද? එහෙනම් අවුරුදු 11 මොකද වෙලා තියෙන්නේ? මේ පිළිබඳ මම රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සමාජික කොතින්දිත් අපි ප්‍රශ්න කරා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ. එතනදී සිද්ධ වෙලා තියෙන්නේ ඇත්තම දැන් ඉස්සරවගෙන රියදුරු බලපත්‍රයකට රුපියල් 1700ක් අය කරනවා. ඔය 1700ෙන් 10%යි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබෙන්නේ. 90%ක් මන්නේ සමාගමට. ඒ නිසා මේ පිළිබඳව මම දැඩි ප්‍රශ්න කිරීමක් කරා රජයේ ගිණුම්කාරක සභාවේ මෝටර් රථ ප්‍රවාහන නිලධාරීන්ගෙන්. ඒ ප්‍රතිඵලයක් විදියට අදාළ සමාගම නිලධාරිනුත් මාව ඇවිල්ලා ඒගොල්ලන්ගේ පැත්තෙන් කතාව කිව්වා. ඔබතුමා අපි ගැන වැරදි මතයක ඉන්නේ. අපි ගියුසුම් ප්‍රකාරව අපි ලෑස්ති මේ දත්තගබඩාව පවත්වාගෙන යන්න. නමුත් ඒ දත්තගබඩාවට අවශ්‍ය දත්තයන් සපයන්න ඕනි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. අපිට තාම මේ තොරතුරු ලබා දීලා නැති නිසායි අපිට මේ දත්තගබඩාව පවත්වාගෙන යෑමට අවශ්‍ය තාක්ෂණික අවශ්‍යතා සියල්ල ඉටු කර ඇතත්
අවශ්‍ය තොරතුරු ලබා දීම සිද්ධ වෙලා නැති නිසා අපිට මේක කරගෙන යෑමට හැකියාවක් නැහැ කියලා ඒ සමාගමේ අය කියනවා. ඇත්තෙන්ම මේ විතරක් නෙවෙයි. දැන් අලුතෙන් වාහනයක් ලියාපදිංචි කරද්දී දැන් e-motoring කියලා සිස්ටම් එකක් ගෙනාවා. ඒකේ හැටියට වාහන ලියාපදිංචි කරන රුපියල් 19000ක් ගන්නවා. සමාගමට ඒකෙන් 90%ක් යනවා. හැබැයි වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වාහන තොරතුරු සම්බන්ධයෙන් දත්තක වඩාවත් මේ ආකාරයෙන්ම තවමත් නඩත්තු වෙන්නේ නැහැ. අවුරුදු 11ක් තිස්සේ අපි සමාගමට ගෙවමින් ඉන්නවා ආණ්ඩුවේ වර්ධන නිසා ඒක ඉදිරියට යන්නේ නැහැ. කොහොම නමුත් මේ තාක්ෂණය හරිම පරණ තාක්ෂණයක්. අපි මුලින්ම දන්නවා දුරකථන පණිවිඩ හුවමාරු වුණේ දත්ත හුවමාරු වුණේ කම්බිහරා කේබල් සරා. හැබැයි ඒ වෙනුවට රේඩියෝ තරංග භාවිතයෙන් පණිවිඩ හුවමාරුව පටන් ගත්තේ 1917 දී බොහොම ඈත අතීතයේ. දැන් ඉන්නේ 2020 නේ. අවුරුදු 100කටත් කලින් තමයි මේ රේඩියෝ තරංග හරහා පණිවිඩ හුවමාරුව පටන් ගත්තේ. මුල් කාල නැව් අතර පණිවිඩ හුවමාරුවට තමයි මේක විශේෂයෙන් භාවිතා කළේ. ඊළඟට 1960 දශකයේ දෙනවා චන්ද්‍රිකාව. චන්ද්‍රිකාවන් පස්සේ චන්ද්‍රිකා මාර්ගෙන් සැටලයිට් දුරකථන රූපවාහිනී සේවය මේ සියල්ලේ තරංග හුවමාරු කිරීම ආරම්භ වෙනවා. හැබැයි 1980 දශකයේ තමයි අපි කතා කරන ජංගම දුරකථන නැත්තම් මොබයිල් ටෙලිෆෝන්ස් පිළිබඳ සංකල්පය ආවේ. යම් ප්‍රදේශයක් පුරාද අර රේඩියෝ තරංග යවා ගත්තත් කෙටි පරාසයයි. ලুকু දුරකට ඒ රේඩියෝ තරංග යවන්න බෑ. චන්ද්‍රිකා හරහා යවනවා නම් ඒක විශාල වියදමක් යනවා. තුන්වෙනි විකල්පයේ අද අපි පාවිච්චි කරන ජංගම දුරකථන ඇතුළත් ක්‍රමවේදය ආවේ 1980 දශකයේ රට පුරාම කුළුණුහයි කළ කුළුණුහරා සංනිවේදන ජාලයක් හදා ගැනීම තමයි ජංගම දුරකථනවල තාක්ෂණික ක්‍රමවේදය වුණේ. මම පරිගණක ඉංජිනේරු විද්‍යාව හැදෑරුවේ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ. මම ඉගෙන ගන්න කාලේ අපිත් මෙවිනි ජාලයන් හැදුවා. කියන්නේ 1990 දිත් මේ ජංගම දුරකථනයේ ජංගම දුරකථන තාක්ෂණයේ ඒ මූලධර්මයේ කෙටි පාරාසයන් තුල පාවිච්චි කරා. ලංකාවෙත් තිබ්බ මට මතකයි ඕකිටෝකි කියන්නේ ඇත්තෙන්ම මේ නිශ්චිත තරංගයක් තෝරගෙන ඒ හරහා පණිවිඩ හුවමාරු කර ගැනීම. ඉතින් මේ තාක්ෂණයේ අවුරුදු 100කටත් වඩා පරණ තාක්ෂණයක්. ඒ තාක්ෂණයට අනුගත වෙන්න අපි වියදම් කරලා අවුරුදු 11ක් ගත වෙලා තාම කරගන්න බැරි වුණු නිසා තමයි අපි මේ දුක් විඳින්නේ. ඒ නිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ ආණ්ඩු බලය අපේ අතර ලැබුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ ඔබ දැනටමත් මුදල් ගෙවලා අරගත්ත ඒත් පරණ රියදුරු බලපත්‍රයෙන් කරන දේකට වඩා වැඩි දමක් කරන්න බැරි මේ අලුත් රියදුරු බලපත්‍රයට පණ දෙන්න අපි ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා. දැන් එහෙම කරගත්තොත් ඔබ යාපනයේදී රියදුරු බලපත්‍රය ඔබ වේගෙන් ගියාම ඔබේ රියදුරු බලපත්‍රය තියාගන්නේ නැහැ. ඒ වෙනුවට පොලිසිය කරන්නේ ඔබ සම්බන්ධ රියදුරු බලපත්‍රයේ සටහනක් දානවා ඔබ මේ ගාන ගෙවීමට නියමිතයි කියලා. එතෙක් ඔබට වාහනේ එලවන්න බෑ කියලා සටහනක් දානවා. දැන් ඔබේ රියදුරු බලපත්‍රය ඔබට දෙනවා. එතකොට ඔබ ගිහිල්ලා ඇල් කන්තෝරුවේ මුදල ගෙවලා අදාළ රිසිට් පත ඕනෑම පොලිසියකට ඉදිරිපත් කරාම ඔවුන්ට පුළුවන් මේ සටහන යලි ඉවත් කරන්න. හැබැයි මගේ අදහස මේක තව වැඩි දියුණු කරන්න ඕනේ. ඒක ගොඩක් ඉස්සරහට යත හැකි. පළවෙනි දේ ඇයි තැපැල් කන්තෝරුව පරණ ක්‍රමයෙන් ඉස්සර සල්ලි ගන්න ආණ්ඩුව තිබ්බ එකම ආයතනයේ තැපැල් කන්තෝරුවනේ. ඒ වෙනුවට අපිට පුළුවන් ඕනෑම බැංකුවකින් ගෙවන්න, e-cash ක්‍රමයෙන් ගෙවන්න, මොබයිල් දුරකථනයෙන් ගෙවන්න. කියන්නේ අවසාන වශයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුව සල්ලි යන එකන වෙන්න ඕනේ. අපි අද තමන්ගේ අන්තර්ජාල බැංකු පහසුකම් තියෙනවා, e-cash තියෙනවා, මොබයිල් කෑෂ් තියෙනවා. මේ ඕනෑම ක්‍රමයකට රියදුරු බලපත්‍රය සම්බන්ධ වැරැද්දක් කරොත් ඒ අදාළ දඩේ ගෙවීමට පාසුකම් සලකන අඩුම ගානේ ලංකාවේ තියෙන ප්‍රධානම බැංකු පද්ධතියට ගිහිල්ලා මේ අර අලුත්ම දේවල් දන්නේ තරුණයෝ කියමුකෝ. තැපැල් කන්තෝරුවට වෙනකොට රථවාහන වරදක් කරාම ඒ සම්බන්ධ දඩේ ඕනෑම බැංකුවකි අන්තර්ජාලයේ e-cash මොබයිල් කෑෂ් වලින් නවීන ක්‍රමවද ක්‍රේදවලින් ගෙවන්න අවශ්‍ය පසුබිම අපි සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් ඉදිරියට ගියොත් මේ වෙනුවට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හොඳ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉන්ටග්‍රේටඩ් සිස්ටම් එකක්. ඒ කියන්නේ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, ආණ්ඩුවේ එකීමේකී නොකී දේවල් අපි ගොඩාක් ලබා ගන්න සේවාවක්. අපේ හදිසියේ ලිපිණිය වෙනස් වුණොත් හදිසියේ දුරකථන අංක වෙනස් වුණොත් තැන් කීයකට ඕක කියන්න ඕනේ. හැබැයි මේ මැදගත දත්ත බැංකුවක් තියෙනවා නම් පිටවම් පුළුවන් ඒ දත්ත බැංකුවට අන්තර්ජාලය හරහා ගිහිල්ලා අපේ තොරතුරු යාවත් කාලීන කරන්න, අප්ඩේට් කරන්න. එහෙම කරාම ආණ්ඩුවේ මොන ආයතනයේට මගේ බැංකු ගිණුමේ, මගේ රට රියදුරු බලපත්‍රයේ, ඒ වගේ විදුලි බල මණ්ඩලයට, ජල සම්පාදන මණ්ඩලයට, ජාතික හැඳුනුම්පත්, ඊළඟට ගමන් බලපත්‍ර නැත්නම් පාස්පෝර්ට්, මේ හැමතැනම උසාවියකට මට නොටිසියක් එවන්න ඕනේ නම් ඒ සියල්ලටම ඒ
දත්ත ගැබඩ අලුත්ම ලිපිනේ මොකක්ද දුරගතන අංකය මොකක්ද කියන තොරතුරු රස්සාව මොකක්ද තොරතුරු ගත හැකි. ඒ ඒ දක්වා අපි ගමන් කරගෙන ඉන්න පරිසර හිතකාමී කාර්යක්ෂමයි. ඒ වගේම ජනතාවට එදිනෙදා ජීවිතේ මුහුණ පාන වෙන ලොකු ගැටලු වලට මෙහර විසඳුම් ලබා දීමට පුළුවන් වේවි කියලා අපි විශ්වාස